අයිබවන් ඔක්කොටම මේක තුන්වෙනි අපි පාඩම ජාවා හලෝ කෝස් එකේ. අද අපි බලාපොරොත්තු වෙන්නේ හෙලෝ වර්ල්ඩ් කියන්න පුළුවන් ක්‍රම කොච්චර තියෙනවද කියන එකයි. හෙලෝ වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකක් පිළිබඳව පොඩ්ඩක් විතර කෝඩින් රිවිව් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට අද අපි බලාපොරොත්තු වෙනවා හෙලෝ වර්ල්ඩ් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න, හෙලෝවල් ප්‍රෝග්‍රෑම් එක පැහැදිලි කරන්නයි, කොච්චර ආකාර වලින් හෙලෝ වර්ල්ඩ් එක ලියන්න පුළුවන්ද කියන එක අපි බලාපොරොත්තු වෙන දවසේ සාකච්ඡා කරන්න. Java ප්‍රෝග්‍රෑම් එකක් ගත්තාම මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම Java ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒක ස්ට්‍රක්චර් එකේ අනිවාර්යයෙන්ම class files තියෙන්න ඕනේ. Class කියන class Java මේක මේ ඕනෑම Java ප්‍රෝග්‍රෑම් එකක අනිවාර්යයෙන්ම class එකක් තියෙන්න ඕනේ. මේ class එකේ මේ curly brackets දානවා අපි class එකේ boundary පෙන්නන. කොච්චර මේ class එක කොච්චර ප්‍රමාණයකට මේක අයත් වෙනවද කියන එක. Boundary කියන්නේ මේ class එක Java මේ class එකේ නම Java. මේ Java class එක කොච්චර දුරකට මේ Java class එක අයිතිය අඟවන්න තමයි මේ curly brackets දාන්නේ. ඊට පස්සේ අපි main method එක යොදනවා. main method කියලා කියන්නේ මේ කොටසට මේ main method එකේ වෙන්නේ Java virtual machine එක බලනවා main method එක තියෙන්නේ කොහෙද කියලා මුලින්ම. එතකොට main method එකෙන් තමයි program එකේ entry point එක විදිහට සලකන්නේ. program එකේ entry point එක Java virtual machine එකේ entry point එක තමයි main method එක කියන්නේ. මේ වචන පොඩ්ඩක් ඔයාලට හුරු පුරුදු නැති වෙති. පස්සෝ කාලෙකදී අනිවාර්යයෙන් මේක ෆැමිලිය වෙනවා. මේ වචන අනිවාර්යයෙන්ම පත්තියන් ගිලා ඔළුවට යනවා පස්සේ කාලෙකදී. එතකොට දැන් මෙතනදී වෙන්නේ මේ main method එකේදී virtual machine එක ඇවිල්ලා බලනවා මේ main method එකේ තියෙන්නේ මොනවද කියලා. එතකොට මේ entry point එකේ තියෙන දේවල් run වෙන එක තමයි main method එකට කරන්නේ. දැන් මේ main method එකක් නැත්නම් වෙන ප්‍රශ්නේ තමයි virtual machine එක දන්නේ නැහැ. මම virtual machine එක දන්නේ නැහැ මේ කොතන ඉඳන් මේ program එක start කරන්න ඕනද කියන එක. එතකොට මේ main method එක තියෙනවා නම් main method එකෙන් තමයි start up එක පටන් ගන්නෙ. program එකේ starting point එක start වෙන තැන පටන් ගන්නෙ මේ main method එකේ. හරි. අපි දැන් බලමු මේක මේ ප්‍රෝග්‍රෑම් අපි දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එකක් විදියට මේක ටෙස්ට් කරලා. notepad එක ඕපන් කරලා public මේ class hello world මෙතන space තියෙන්න බෑ. public static void main string args system.out.println එකෙන් තමයි මොකක් හරි user output එකක් console එකේ හරි program එකේ හරි මූලිකවම print වෙන්න දාන්නේ. hi my name is banana. මම මේක save කරගන්නවා. මතක තියාගන්න මේක තමයි class එකේ නම. හරිද? මේ නමින්ම තමයි මේ ෆයිල් name එක save වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට ඕනේ ඕනේ නම් වලින් save කරන්න බෑ. මේක extension එක .java. දැන්
මම මේක compile කරන්න java c space xxs.java. ඉතින් අපි මේක අවරි ගියසරේ කතා කරා මේක compile කරන්න ඕනේ. අපි මේ ලියපු source file එක byte code එක බවට පත් කරන්න ඕනේ. මේක byte code එක බවට පත් කරන්න තමයි java compiler පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ byte code එක බවට පත් කරන java file එක ඊට පස්සේ execute කරන්න අපි JVM එකට call කරනවා. JVM එකට call කරන්නේ java කියන keyword එකේ. දැන් මම මෙතනින් උඩට ගන්නවා java c අපි ෆයිල් එකේ නම hello world.java. හරි. දැන් අපි බලමු hello world.java කියන නමේ හැදිලා තියෙනවද කියලා. hello world.class එකක් අපිට හැදිලා තියෙනවා. දැන් අපිට මේ class එක run කරන්න පුළුවන්. java hello world, my name is banana. හරි. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේ program එකක් අපි ලියන විදිහ පැහැදිලි. මුලින්ම අනිවාර්යයෙන්ම මෙතනින් කරන්නේ public class java. මෙතනින් කරන්නේ අපේ java class එක අපේ java file එකේ boundary විස්තර කරන එක තමයි මෙතනින් කරන්නේ. මේ boundary එක කියන මේ class එකක් කියලා කියන්නේ java file එකක්. මේ java file එකේ boundary විස්තර කරන මේ curly brackets වලින් එතකොට public static void main කියලා කියන්නේ main method එක. මේ main method එකෙන් කියලා කියන්නේ start point එක. JVM එකට කියනවා මේක තමයි මගේ program එක start point එක. මෙතනින් මගේ program එක පටන් ගන්න කියන එක තමයි මේ main method එකෙන් කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේක එකින් එක මොනවද මේ keyword වලින් අපි මේ code අපි මේ type කරපෙකින් අපි බලුවේ. මුලින්ම මෙතනදී public එක අපි use කරේ public කියන්නේ keyword එක. ඒ කියන්නේ මෙතනින් public කියලා කියන්නේ ඒක ඉස්සරහට පැහැදිලි වෙයි. public කියන එක දාපුවාම ඕනෑම class එකකට access කරන්න පුළුවන්. දැන් මෙතන තව දෙයක් කියන්න ඕනේ. මෙතන public නැතුව අපිට මේ program එක compile කරලා බලන්නත් පුළුවන්. කිසිම error එකක් එන්නේ නැතුව එතන බලන්න පුළුවන්. මේ විදිහට අපිට compile කරලා බලන්න පුළුවන්. කිසිම error එකක් නැතුව මේ public keyword එක මේ අවස්ථාවේදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් public අපිට ඉදිරියේදී ඕන වෙනවා. මේක access modify එකක්. ඒ කියන්නේ මේ class file එක නිකන් දැන් මන්නේ වෙනවා. මේක කියන්න කිව්වොත් එහෙම ඒකින්ද මතක තියාගන්න මේක මේ අනිත් class file වලට පේනවා. මේක නිකන් මතක තියාගන්න public class එක දාන්න ඕනේ කියන එක මතක තියාගන්න. ඊට පස්සේ මේ main method එක අපි සලකුවාම දැන් මෙතන මේ class කියන්නේත් keyword එකක්, public කියන්නේ keyword එකක්, hello world කියන්නේ අපේ class file එකේ නම. මෙතනදී public කියන්නේ මේ public ම තමයි, මෙතන කතා කරපු public ම තමයි. මෙතනදිත් කියන්නේ මේක මේ method එක මේ ඕනෑම අනිත් java file එකකට, අනිත් java access එකකට පෙන්වනවා. මේක access කරන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියන්නේ. access කරන්න දෙන්න කියන එක තමයි කියන්නේ. දැන් මෙතනදි කියන්නේ මේ class එක අනිත් class වලට පෙන්වන්න කියන එක තමයි කියන්නේ. මෙතනදි කියන්නේ අනිත් මේ method එක මේ කොටස මේ method එක කියන්නේ මේ කොටස අනිත් අයට පේන්න හදන්න කියන එක තමයි මේ public කියන එකෙන් කියන්නේ. static කියලා කියන්නේ static එක හදපුවාම අපිට object එකක් හදන්න ඕනේ වෙන්නේ නැහැ. static keyword එක හදුවාම ඒ static keyword එකට කෙලින්ම අපිට
කිසිම ඔබ්ජෙට් එකක් හදන්න තෝ කෝල් කරන්න පුළුවන් වෙනවා. මේක මතක තියාගන්න, ස්ටරි කීවර්ඩ් එකක් කියන්නේ ඔබ්ජෙට් එකකින් තොරව අපිට මෙතඩ් එකට ඇක්සස් කිරීමේ හැකියාව ලබා දෙනවා කියන එක. ඕක පොඩ්ඩක් තව ගැඹුරට යනවා. ස්ටැක් ඇන් හීප් කියලා මෙමරි වලදී කතා කරමු ඉස්සරහට. මෙතන මේ වොයිඩ් එකෙන් කියලා කියන්නේ රිටර්න් ටයිප් එකක් නැහැ කියන එක. රිටර්න් ටයිප් එකක් නැහැ කියලා කියන්නේ මේ මෙතඩ් එක රන් කරාට පස්සේ මේ මෙතඩ් එකෙන් එලියට, මේ මෙතඩ් එක රන් කරාට පස්සේ එලියට මුකුත් දෙන්නේ නැහැ. මේ අවුට්පුට් එක දුන්නට මෙතඩ් එක විසින් මුකුත් එලියට ජෙනරේට් කරන්නේ නැහැ. මතක තියාගන්න මෙතනදී රිටර්න් වැලිය එකක් නැහැ කියන එක මතක තියාගන්න. මේන් එකේ දික් කරන්නේ මේ මේන් කියන්නේත් ස්ටාර්ටින් ස්ටාර්ට් පොයින්ට් එකේ නම, මෙතඩ් එකේ නම තමයි මේ මේන් කියලා කියන්නේ. මෙතනදී කරන්නේත් අපි virtual machine එකට අඟවනවා මේක තමයි මගේ main method එකේ නම කියන එක අඟවනවා. ඊට පස්සේ මේ string args කියලා කියන්නේ command line arguments වලට use කරනවා. මේක ඇත්තටම array එකක්. මේක පොඩ්ඩක් තියාගන්න, මේ අපි arrays ගැන කතා කරන ඉස්සරහට. මේ string.println කියලා කියන්නේ අපි මොකක් හරි output එකක් අපේ console එකේ මෙන්න මේ console එකේ print කරන්න තමයි අපි දැන් මේක මම delete කරොත් එහෙම, මේ කොටස මම delete කරොත් එහෙම මොකද වෙන්නේ බලමු. මොකද print උනේ නැහැ. හැබැයි මම මේක දාලා compile කරොත් මොකද වෙන්නේ බලමු. අපේදී ආයේ print උනා. හරි. දැන් ඒක උඩ බලන්න පැහැදිලි. දැන් මෙතනින් කරන්නේ මොකක් හරි දෙයක් මේ console එකේ print වෙන එක. මෙන්න මේ line එකෙන් කරන්නේ. දැන් අපි බලමු මේ main method එක අයින් කරලා compile කරලා. අන්න මෙන්න මේ array එක එනවා. මොකද මේ array එකෙන් කියන්නේ main method එක හම්බුනේ නැහැ. මේක කියන්නේ මේ array එකක් කියලා කියන්නේ වැරද්දක් කරලා තියෙනවා. ඒ කියන්නේ JVM එකේ කියනවා මේක මේක run කරන්න මම දන්නේ නැහැ. මේක run කරන්න මම start point එකක් මට තේින්නේ නැහැ කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේක දාලා ආයසරය. හරි. මෙතනදී මේ වැරද්දක් උන්නේ නැහැ. මොකද අපි ආයේ මේ start point එක දැම්මා. එතකොට මෙයාට පේනවා මම run කරන්න ඕනේ කොතරින්ද කියන එක මෙතනින් මෙයාට හොඳටම පැහැදිලි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ main method එකේ ලියන්නේ මෙහෙමමද? අපිට ලියන්න පුළුවන් වෙන ක්‍රම නැද්ද? අපි ඒ part එක පොඩ්ඩක් බලමු. මේ main method එක ලියන්න වෙන ක්‍රම නැද්ද? කොහොමද වෙන method වලින් අපි මේ main method එක ලියන්නේ කියන එක අපි බලමු. මම static keyword එක අයින් කරලා මෙතනින් දානවා. එතකොට sorry. අවුලක් නැහැ නේද? මම ඊට පස්සේ static keyword එක ගලවලා මෙතෙන්ට දාලා void එක මැදට දානවා. අන්න එහෙම ලියන්න බෑ. එතකොට public static keyword එක අනිවාර්යයෙන්ම void එක ඉස්සරහින්ම එන්න ඕනේ. එක මතක තියාගන්න. ඊට පස්සේ බලමු main method එක මෙතෙන්ට දාලා මේ erase වෙනවා. erase කියන්නේ අපි කරපු වැරදි. එතකොට මෙයාටත් හොයාගන්න බෑ main method එක කියන්නේ මොකක්ද කියන්නේ.
අපි මේක නම වෙනස් කර. එතකොට කියනවා මෙයාට main method එක ඊත් හොයාගන්න බැරුණා කියලා කියනවා. මේක compile වෙනවා main method එක හොයාගන්න බැරුණා කියනවා. මම මේක args කියන එක මෙහෙම දානවා. අවුලක් නැහැ. මම args නැතුව ඒ විතරක් තියෙනවා. අවුලක් නැහැ. එතකොට දැන් අපිට මේක ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනකින්. අපිට ලියන්න පුළුවන් මේක මේ විදිහටම ලියන්න ඕනේ නැහැ. static keyword එක අපිට මුලට දාලා ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමේ. මේ args කියන එක මෙතෙන්ට මෙහෙම දැම්මා ලියන්න පුළුවන්. මේ args දෙවෙනි එක args එක මෙතනින් ලියන්න පුළුවන්, මෙතනින් නමක් දාලා ලියන්න පුළුවන්. ඒතර ක්‍රම තුනයි. ක්‍රම තුනකින් අපිට මේ main method එක ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. දැන් බලමු අපි සාමාන්‍යයෙන් program එකක් ලියන්න පාවිච්චි කරන tools. අපි දැන් notepad එකෙන් අපි මේක ලියන්න ගියොත් එහෙම අපිට මේකේ errors එහෙම හොයාගන්න හරිම අමාරුයි. ඒකෙන්ද අපි IDE use කරනවා. IDE කියලා කියන්නේ Integrated Development Interface කියන එක. Integrated Development Environment කියන එක. මේ IDE වලින් වෙන දේ තමයි අපිට programming development කරන්න හරිම පහසුයි. එතකොට ප්‍රධාන වශයෙන් IDE තුනක් තියෙනවා, Eclipse, IntelliJ, NetBeans. ඉතින් මම use කරන්නේ මේ IntelliJ ඉස්සරහට වෙන පාඩම් වලදී. ඉතින් ඔයාලත් IntelliJ එක use කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.